2004 සුනාමී ව්‍යසනය සැලකෙන්නේ මානව ඉතිහාසයේ බරපතලම ඛේදවාචකයක් ලෙසයි. ඉන්පසුව අවස්ථා කිහිපයකදී ලෝකයේ විවිධ කලාප මුල් කර ගනිමින් බරපතල මට්ටමේ සුනාමී තත්වයන් බලපා තිබුණා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ ඉතිහාසයේ සිටම සුනාමී වෙනුවෙන් ප්‍රකට ජපානයටයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය එන්.ජී.එස්. ශාන්ත ගමගේ මහතා පවසන්නේ 2004 මෙන් ප්‍රබල සුනාමී තත්වයක් යලි හට ගැනීම අතිශය විරල තත්වයක් බවයි. එහෙත් මීළඟ සුනාමී තත්වයක් හට ගත හොත් එය ලංකාවේ බටහිර දෙසින් බලපෑ හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා. ලංකා ඒ.නිව්ස් වෙත අදහස් දක්වමින් මහාචාර්ය ශාන්ත ගමගේ මහතා පැවසුවේ අරාබි මුහුදේ මැක්‍රම් මුහුදු කලාපය තුල එවන් සුනාමී භූකම්පන අවදානමක් හටගත හැකි බවයි. එම කලාපයේ ප්‍රබල සුනාමී භූකම්පන තත්වයක් හටගත හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් වී තිබුණා. 2004 සුනාමිය සඳහා මුල් වී තිබුණේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් ප්‍රබල භූකම්පනයයි. එම කලාපයේ පවතින අනතුරු ඇඟවීමේ පද්ධති මගින් සුනාමි තත්වය ළඟා වීමට පෙරම කල්තබා හඳුනා ගැනීමටද අවස්ථාව පවතිනවා. කෙසේ වෙතත් මැක්‍රම් මුහුදේ අවදානම් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමුව නොමැති බවයි මහාචාර්ය ශාන්තගමගේ මහතා පෙන්වා දෙන්නේ. මැක්‍රම් මුහුද සලකනු ලබන්නේ සුමාත්‍රා කලාපය මෙන්ම නිරන්තරයෙන් භූකම්පන තත්වයන් ඇති කරන කලාපයක් ලෙසයි. 1945 වසරේ නොවැම්බර් මාස 28 වෙනිදා මැක්‍රම් මුහුදු කලාපය මුල් කර ගනිමින් ප්‍රබල මට්ටමේ සුනාමි තත්වයක් හටගෙන තිබුණා. එහිදී ඉන්දියාව, ඕමානය, ඉරානය ඇතුළු රටවල් ගණනාවක දහස් සංඛ්‍යාත පිරිසක් මරණයට පත් වූ බවටයි වාර්තා පවතින්නේ. කැලණිතිස්ස රජ සමයේ මුහුදගොඩ ගැලීමද එම කලාපය මුල් කර ගනිමින් හටගත් තත්වයක් බවට සාධක පවතිනවා. 2004 සුනාමියට මුල් වූ මට්ටමේ භූකම්පනයක් මැක්‍රම් මුහුදේ හටගත හොත් එය ලංකාවේ බටහිර සහ දකුණු වෙරළට සුනාමි අවදානමක් මතු කළ හැකි බවද මහාචාර්යවරයා කියා සිටියා. එවන් අවස්ථාවකදී සුනාමි රළ ළඟා වීම සඳහා පැය 5ක පමණ කාලයක් පවතින බැවින් ආපදා අවම කර ගැනීමේ අවස්ථාවක් පවතින බවද මහාචාර්ය ශාන්තගමගේ මහතා කියා සිටියා. විශාල භූකම්පනයක් හටගත් පමණින්ම සුනාමි තත්වයක් නිර්මාණය නොවන බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා. ඒ අනුව සුමාත්‍රා මුහුදේ හටගත් ප්‍රබල මට්ටමේ භූකම්පන 15කින් සුනාමි අවදානමක් නිර්මාණය වී තිබුණේ එක් අවස්ථාවකදී පමණයි. මේ පිළිබඳ පැහැදිලි කරන මහාචාර්යවරයා පවසන්නේ භූකම්පනයක ප්‍රබලත්වය දශමයකින් වෙනස් වන විට එයින් මුදා හැරෙන ශක්තිය දෙගුණයකින් වැඩි වන බවයි. ඒ අනුව ඒකක 8ක භූකම්පනයකට වඩා 8.1ක භූකම්පනයක් දෙගුණයකින් ප්‍රබල වන බවද මහාචාර්යවරයා පවසනවා. මුහුදේ ඇතැම් භූකම්පන මගින් සුනාමි තත්වයන් ඇති කරන අතර ඇතැම් ප්‍රබල මට්ටමේ භූකම්පන මගින් සුනාමි අවදානම් මතුවන්නේ නැහැ. ඊට හේතුව ලෙස නම් කර ඇත්තේ භූකම්පනය සමග කැඩී වෙන්වන කොටස් චලනය වන ආකාරයයි. ඒ අනුව භූකම්පනයක් සමග සුනාමියක් පිළිබඳ සලකා බැලීමට සාධක කිහිපයක්ම භාවිත කරනු ලබනවා. භූකම්පනය හටගත් කලාපය සිදු වූ වේලාව සහ සාගරයේ ගැඹුරද එම සාධක ලෙසයි නම් කරනු ලබන්නේ. එහෙත් භූකම්පන මාන අවම ඉන්දියා සාගරය තුල සුනාමි අනතුරු ඇඟවීම් සංකීර්ණ බවද මහාචාර්ය ශාන්තගමගේ මහතා පෙන්වා දෙනවා. එමගින් සුනාමිය ලඟාවන කාලය ගණනය කළද රළ පහරේ උස ගණනය කිරීම අසීරු බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ. ප්‍රබලම මට්ටමේ සුනාමි භූකම්පනයක් හටගත්
පසුව එවන් තත්වයක් යළි නිර්මාණය වීම සඳහා වසර 100ක් දහසක් අතර කාලයක් ගතවන බවද ගණනය කර තිබෙනවා ඒ කම්පනයක් සමග නිකුත් වන ශක්තිය යළි ගබඩා වීම සඳහා දෙවන්ත කාලයක් ගතවීම මතයි කැලණිතිස්ස රජ සමයේ හටගත් මුහුදකොඩ ගැලීම වැක්‍ර මුහුදේ බලපෑමෙන් සිදු වූක් බවට ඓතිහාසික මූලාශ්‍ර මගින් සාධක සපයනවා දෙවන රළපහරක් මගින් කැලණිතිස්ස රජු මුහුදට ගසාගෙන යාමද රාජාවලිය තුල දක්වා ඇත්තේ එම සාධක තහවුරු කරමිනුයි වැක්‍රම් මුහුදේ භූකම්පන පිළිබඳ විමසිල්ලෙන් පසුවීම හරහා අනාගත අවදානමක් වළක්වාගත හැකි බවයි මහාචාර්ය ශාන්තගමගේ මහතා වැඩිදුරටත් ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න